අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 749 රීලෝඩ් කරන්න. විද්‍යාඥයෙකුණු මහාචාර්ය අතුල සේනාරත්න මැතිතුමාට පහර දීම සම්බන්ධ ප්‍රශ්නය මම ගරු අධ්‍යාපන ඇමතිතුමා මෙතන ඉන්නවා නම් එතුමාගෙන් අහන්න කැමැති පෙරාදෙනි විශ්වවිද්‍යාලය ඇතුලේ ගුරුවරුත් ශිෂ්‍යයෝ 12000ක් විතර කිසිම ගැටලුවක් නැතුව ගරු කථානායකතුමනි වසර 50කට වඩා වැඩි කාලයක් ඉඳලා තියෙනවා ඒ කිසිම අවස්ථාවක මේ වාගේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නේ නැහැ අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලඥයෝ දේශපාලනය කරපු අය මහාචාර්ය විශ්වවර්ණපාල මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන වගේ ඇමතිවරු වෙච්ච අය හිටියා ඒ අයගේ නිවාස ඔක්කොම මේක ඇතුලේ තිබුණේ කවදාක්වත් මෙහෙම ප්‍රශ්නයකට මුණ දුන්නේ නැහැ මම කාටවත් චෝදනා කරනවා නෙමෙයි නමුත් විශ්වවිද්‍යාල ඇතුලේ ඉතාම නරක තැනකට මේක ගමන් කරමින් තියෙනවා මේක සම්බන්ධව අපි කවුරුත් දෙපැත්තේම අය යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා මේකට මැදිහත් වුණේ නැත්තම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කවුරුවත් නොයන තැනට දෙමව්පිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ යවන්නේ නැති තැනට ඒ වගේම ආචාර්යවරු රට අතෑර යන තැනට පත් වෙන්න පුළුවන් දීර්ඝ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී පැවැත්තුණා එහෙදි ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කළා මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කළා වාර්තාවක් ඉදිරිපත් කරන්නට කියලා බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය ඇතුලේ කටයුතු කරන්නට අයිතිය නැත්තම් ඒ දරුවෝ දෙමව්පියෝ විශ්වවිද්‍යාලයට යවන්නේ නැහැ ආචාර්යවරු උගන්වන්නේ නැහැ රටේ පොදු නීතිය විශ්වවිද්‍යාලයටත් පොදු නීතිය බවට පත් වෙන්න ඕනේ විශ්වවිද්‍යාල තුල මද්රව්‍ය විශේෂයෙන් අයිසා අනිකුත් මද්රව්‍ය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන හා පාසල් තුල පැතිරියාම් වැළැක්වීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිටවීම පිළිබඳ යෝජනාවකුත් ඊයේ සම්මත කරනු ලැබුවා. මේ සමගි ජන බලවේගය තරයේම හෙලා දකින්න මේ සිද්ධිය. අපි කිසිසේත්ම මේ සිද්ධිය අනුමත කරන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද විශ්වවිද්‍යාල තුල සාමකාමී වාතාවරණයක් තියෙන උනේ ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු නියැලෙන්නේ. නැත්නම් තමයි පේරාදීනේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මොඩල් එකට යන්න साधारण प्रकाश अभी हालत ही नौ लगे आंडेह वेच देखने මේ වාරේ මේක ටිකක් කල්පනාවෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. එහෙම නැති වුණොත් ලංකාව නැවත සැරයක් විශාල භීෂණයකට අරාඳින තොරුපියක් මට පේනවා. දැන් ඊයේ සිද්ධයක් වුණා ගරු කතානායකතුමනේ කුලියාපිටියේ මගේ ආසනේ හාමුදුරන්ට කණ්ඩපාරක් ගහන බෑ. ඒ ගහන්නෙත් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඉතින් අද මං හිතන්නේ උගත්කමයි බුද්ධිමත්කමයි කියන දෙකක්. ඉතින් මේ සම්බන්ධයෙන් සෝකේ ප්‍රකාශ කරලවත් ඒ වගේම කනගාටු ප්‍රකාශ කරලවත් දෙයක් නැහැ. මං හිතන්නේ මේකට දැඩි ලෙස මැදිහත් වෙ යුතු වෙනවා. මේ අරගෙනින් පස්සේ තමයි මේ ශිෂ්‍යෝ මේක අතට ගත්තේ. මේක වග කියන්න ඕන කෙලින්ම JP එක සහ පෙරටු මේ වගේ නීතියක් ක්‍රියාත්මක කරන්න යනකොට සමහර දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කරනායම මේ ශිෂ්‍යයන්ව අත්අඩංගුවට ගන්නවා මේක වැරදි මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි කියලා කතා කරන අයත් තියෙනවා යම් කණ්ඩායම කාල සීමාවක් තුල ඉඳගෙන මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ත්‍රස්තවාදී ඇති කරන්න කටයුතු කරගෙන ආවා ඒක නැහැ කියන්න බෑ ඒව මෙහෙව්ව සමහර මහාචාර්යවරු හිටියා ගෙවල් ගිහින් තියන්න මහාචාර්යවරු ගියා ඒ නිසා මේක ක්‍රමානුකූල වර්ධනය වෙලා අද එයාගේ මතයට ඇහුම්කන් නොදෙන මතයට එකඟ නොවන ආචාර මහාචාර්යවරුන්ටත් හිරිහැර කරන තත්ත්වයට ආවා විශ්වවිද්‍යාලයට අද මේ රටේ අහිංසක දරුවෙක් කියන්න බයයි මොකද ශිෂ්‍ය හිංසනේ ඒ විශ්වවිද්‍යාලය වෙනවා පෞද්ගලිකාංශයක පුරප්පාඩු තිබ්බොත් පුරප්පාඩු වලින් 90%ක් ගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දරුවන්ව ඇයි මේ රජයේ විශ්වවිද්‍යාලය වලට යම් දරුවන්ට පිළිගැනීමක් නැති තත්ත්වයකටපත් වෙනවා මේක ඇතුළෙන්ම ඇති වෙන දෙයක් මෙව්වට යම් දේශපාලන පක්ෂ මේ දරුවන්ට අයිස් පොල අයිස් කවල විසනාශක පවල මේ දරුවන්ගේ මනස විකෘති කරලා ඉන්නේ මහාචාර්යවරු ආචාර්ය කරන්නේ දරුවන්ගේ මනස සමහර අය කතා කරන්නේ ගහපියව් මරපියව් කියන මතවාදයක් එක්ක මේක මේ විදිහට ගියොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටෙනවා කරු කතානායකතුමනි